ශ්‍රී ලංකා ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර අවසන් T20 තරගයේ කලකට අමතක නොවන තරගයක් බවට පත් කරපු දසුන් මේ තරගයේ වාර්තා කිහිපයක් මාලුත් කරන්න සමත් වුණා. T20 තරගයක හමාගේ කණ්ඩායමක් අවසන් පන්දු වාර තුනේ වාර්තා කළ ඉහළම ලකුණු ප්‍රමාණය විදිහට තමයි ශ්‍රී ලංකා කණ්ඩායම අන්තිම පන්දු වාර තුනට ලබාගත් ලකුණු 59 වාර්තාගත වුණේ. මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ නවසීලන්ත කණ්ඩායම 2021 දී අබුඩාබි වල එංගලන්ත කණ්ඩායමට එරෙහිව අවසන් පන්දු වාර තුනට ලකුණු 57ක් ලබාගෙන තමයි එංගලන්තය මේ වාර්තාව හිමි කරගෙන හිටියේ. ඒ වාර්තාව අවුරුද්දක් යද්දී බිඳදාන ශ්‍රී ලංකාව සමත් වීම විශේෂ සිද්ධියක්. දකුණු අප්‍රිකා කණ්ඩායම ඉන්දියා කණ්ඩායමක දැන් තියෙන තරගාවලියේ පළවෙනි T20 තරගයේ අවසන් පන්දු වාර තුනට ලකුණු 56ක් ලබාගත් එක තමයි මේ වාර්තාවේ තුන්වෙනි තැන තියෙන්නේ. 2010 දී ඕස්ට්‍රේලියා කණ්ඩායම පාකිස්තාන කණ්ඩායමට එරෙහිවත් සිම්බාබ්වේ කණ්ඩායම ස්කොට්ලන්තය හමුවේ මේ විදිහට හඹා යද්දී අවසන් පන්දු වාර තුනට ලකුණු 56 ගාන ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඒ වාර්තාව වගේම තව වාර්තාවක් දසුන් මේ තරගයේ පිහිටවනවා. ඒ තමයි ඩෙත් ඕවර් වල ඒ කියන්නේ අවසාන පන්දු වාර තුනට අර්ධ ශතකයක් ලබාගත් පළවෙනි ප්‍රතිකරු බවට දසුන්පත් වෙනවා. T20 ඉතිහාසයේ බිහිවුණු කිසිම ප්‍රහාරකෙක් මේ දක්ෂකම මේ වෙනකන් කරන්න සමත් වෙලා නැහැ. මීට කලින් හඹා යාම් වල අවසාන පන්දු වාර තුනට වැඩිම ලකුණු ලබාගෙන තිබුණේ ඉසුරු දාන උදාන දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව 2019 දී අවසාන පන්දු වාර තුනට ලකුණු 46ක් ලබාගෙන තමයි මේ වාර්තාව හිමි කරගෙන හිටියේ. හැබැයි ඒ තරගයේ අවසන් වුණේ ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය වුණු තරගයක් විදිහට. 2010 දී මයික් හස්සි පාකිස්තාන කණ්ඩායමට එරෙහිවත් 2022 දී වැන්ඩර්සන් ඉන්දියා කණ්ඩායමට එරෙහිවත් අවසාන පන්දු වාර තුනට ලකුණු 45 ගාණ ලබා ගන්න සමත් වෙලා තියෙනවා. ඔය විදිහට වාර්තා පොත අලුත් කළ දසුන් තරගයේ අවසානයේ කිව්වේ තරගයේ දිනන්න පුළුවන් කියලා Taman ලොකු විශ්වාසයකින් හිටියා කියලා. මම පන්දුවට පහර දෙන්න ආපු අවස්ථාවේ ඉඳන් මුල් ටිකේ මට ලොකු පහරවල් එල්ල කරන්න ලැබුණේ නැහැ. මගේ ස්ට්‍රයික් රේට් එකත් හොඳටම තිබුණේ නැහැ. කොහොම වුණත් මම තනතිල්ල හැසිරෙන විදිය හොඳට බැලුවා. තනතිල්ල පහර දෙන්න අමාරු විදියට හැසිරුනේ නැහැ. ඒ නිසා මගේ කඩුල්ල ආරක්ෂා කරගෙන අවසානයේ වෙනකන් ඉන්න මම හිතාගත්තා. තරගයේ දිනන්න පුළුවන් කියන දේ මගේ ඔළුවේ තිබුණා. මම හිතන්නේ දෙවෙනියට පහර දෙන්න උනේ එක හොඳයි. මේ ජයග්‍රහණය තුලින් ලැබුණු විශ්වාසයේ එක් දින තරගාවලිය හොඳට කරන එක තමයි එකම අරමුණ. ඔය විදියට තමයි වාර්තා පොත අලුත් කළ දසුන් අදහස් දක්වලා තිබුණේ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටේ නැවුම් දෙස සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.